CinemaTeleTV subscribe කර bell icon එක press කරන්න. එවිට ඔබට CinemaTeleTV සීලමු videos වල notifications ලබා ගන්න පුළුවන්. Hi boy. CinemaTeleTV කලාකෙමෙන් සකන් ඔස්සේ අද අපි හමුවන්නේ ඉතාමත් සුවිශේෂ වූ භූමිකාවක්. මේ භූමිකාව ගැන මා මෙන්න මේ විදිහට අත්දැකියෝ. සටන් ශිල්පියෙකු. සිනමා සටන් වන්න ශිල්පියෙකු. विदेशीय चित्रपट गणना कौशल्य मेनवी विधान कौशल्य ලාංකික සිනමාවේ විලංගේ භූමිකාවට ගේන්නේ ඉතා විශේෂ වූ හැඩයක් සහ සැබෑ අර්ථකථනයක් මේ විශිෂ්ට ප්‍රබල ශිල්පියා නම් සුමිත් මුදන්නායක. අයිබන් සුමිත් අයියේ අයිබන් සුමිත් අයියේ ඔබත් එක්ක කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. සම්හාරට මේ වෙලාව මදි වෙන්නත් පුළුවන්. නමුත් මා සංක්ෂිප්ත වශයෙන් ඔබත් එක්ක කතා කරන්නම්. සුමිත් අයියේ මට මුලින්ම කියන්න अध्यक्ष एक सिनेमा ऐतुलिंगा कथाबार लाकुना ये चित्रपटी एंडिसल्ला मट चित्रपटी हायक लगना मग एक तीरुंगा मम पीड़ा इंटम गोडे पावती मैं गोड़ी सतुरा तीन एक සටන් රංගන ශිල්පියෙකු සේම ඔබ සටන් අධ්‍යක්ෂණයක් ඔබ ඊට පස්සේ ඔබට දිගින් දිගටම ලැබෙන්න පටන් ගත්තා. මගේ ප්‍රශ්නය විසිරිත් අයියේ ඔබ සිනමාවේ සිටිනා වූ වීරයන් ගාමිණි ෆොන්සේකා, විජේ කුමාරතුංග, සනත් ගුණතිලක, ඊපසු කාලේ රංජන් රාමනායක වැනි මේ වීරයන්ගේ වීරත්වය ඔබ නම් වන්නට ඔබ දුන්නේ සුවිශාල උදායකත්වයක්. මෙන්න මේ පිළිබඳව යමක් සඳහන් කළොත්. ඕ ඒක සටන් ශිල්පියෙකුගේ प्रधान युद्धकमाकिने प्रधान चरते वीर हीरो 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 पाकिरी वाक्यवती अरे दुस्त दुस्तिया रंगने को सार्थक एवना विशील काम हीरो कड़ागने यहाँ मम्मियो इक विशील वीर एक नाम मगे युद्ध मम हिता दुस्से चरते करना खा गए अभी सटन शिल इन सीएम देना मत इन इतने कटे करते चित्रपट सार्थक सार्थक शिल्पी कोई तरह महान सी कोई तरह दुष्कर मैं उड़ते देख तो ये ना देख कभी तीन करना एक ने मैं आपे आते पाए खड़ा है ना कोला बोल खड़ा है ना ये वाके दिवाली करला ये ना मरती है ना लोगों तुरंत ही अपन का जमीन आपे आपे ये तो कम हरियर कराने हैं तो क्या ला एक तो ये चित्र पड़ी बाल वाले मत आयें चलो यात्रा कहती है ना मगे वेरी मत जाते हो मत दूर कर लो तो ये वाके सुमित तेरे मां कालीन सदहन करा के कालीन सदहन करना विधि है ना ओबर गैनी है नहीं की तरह සිංගල් චිත්‍රපට සංඛ්‍යාවකට සටන් නළුවෙක් වශයෙන් සහ සටන් අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තිනවා. ඒ වගේම ඔබ ටෙලි නාට්‍යයේ විශාල සංඛ්‍යාවකට දායක වෙලා තිනවා. එසේම මගේ සුවිශේෂත්වය නම් ඔබ මේ හොලිවුඩ් චිත්‍රපට කීපයකට, ජර්මන් චිත්‍රපටයකටත් ඔබ සටන් නළුවෙක් හැටියට, සටන් රංගන ශිල්පියෙක් හැටියට ඔබ සම්බන්ධ වුණා සහ ඒ දක්ෂකම් පෙන්නුවා. ඒ ගැන ගොඩක් කතා කියන්න තියෙනවා. ඔව් මෙහි ලංකාවේ අපි සිංහල චිත්‍රපට अब मैं कटे तो करने को तो एक ही ऐसे इच प्रसिद्ध सह जनप्रिय थे मटा पादे को ना अरे इंग्लिश चित्रपटी वाले तो इल्लंड तरह माव इतने जो चंद्रतन महात्म्या मैं आठ गेना बॉलीवुड चित्रपटी वाली मटा आराधना करा मैं वाके
ඉංග්‍රීසි ක්‍රූ එක කැඩ දෙන හොලිවුඩ් ක්‍රූ එක කැඩ දෙන මේ ඒකේ චරිත කීපයක් තියෙනවා කියලා දින ඇඳුනා ආව දවසේ ඇවිල්ලා පොඩක් මෙතන ඉන්ටර්වයුවට සහභාගී වෙන්න කියලා ඒ ආපු පළවෙනි චිත්‍රපටය මට ලැබුණා සීගරා කියලා හොඳ චරිතයක් මේ ජංගල් ලීඩ් කියන චිත්‍රපටය ඒක ඉතින් මම ආසම කරන නළුවෙක් බැඩ්ඩරිස් ටෝනි කැනෝල් එන්න තමයි ඒකේ මේන රෝල් ප්‍රධාන චරිතය කරේ ලංකාවේ ඉන්න අපි රවින්ද්‍ර අඳිනවාත්මය මම විජයතුංග නදීක ගුණසේකරයි මමයි අපි අතර දෙනා තමයි හිටියේ මේ මේ චිත්‍රපටයේ හරිම සාර්ථක හරිම සුදුසුම් කරේ ගොඩක් දේවල් අපි සිංහල චිත්‍රපටී 15 20ක් කරලා ලබන අත්දැකීම් වලට වඩා දේවල් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා ඒ හොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ගේ ඒ තරම් තාක්ෂණය යූස් කරලා තිබුණා සහ උපයෝගී කරගන්න තිබුණා එක එක මේ විශේෂ දේවල් ඒවා ඉතින් හරි ප්‍රයෝජන තියද අපි සටන් නළු හැටියට සටන් ශිල්පීන් හැටියට අපි ටක් ගාලා ඊට උදා ගන්න උපකරන්න මොකද අපිට ඕනේ අපේ වැඩි ඒවා යූස් කරන්න බැද්දස් ගැන කියනකොට මට විශේෂයෙන් කියන්න ඕනේ මම ඉස්කෝලේ යන කාලේ දාපු පිස්සෝදා මේ ඇඟ හදාගන්න එක එතෙන්දී මම ටිකට විදි වේට්ස් කරනවා සටන් ඩ්‍රම කරනවා ඔය අතර තමයි පත්‍රේ දාලා තිබුණේ මේ ලංකාවට ඉංග්‍රීසි ෆිල්ම් එකක් කරන්න ඇවිල්ලා ඉන්න කට්ටිය හොලිවුඩ් ෆිල්ම් එක ඒක මෙන්න බැඩ් ස්ටෝරි කියන්නේ කහ බලන්න මට හරි ආසයි මේක බලන්න මම ඉතින් හරි අමාරුයි සල්ලි ටිකක් ඔයගෙන් සල්ලිත් නැහැ ඉතින් ඉස්කෝලේ යන අසුර විතරනේ ක්ලාස් යන කාලේ කොළඹ ආව දසල වීඩියෝත් ඇරගෙන එයාව හම්බෙන්න එනකොට ගල්කිස්සම හොටෙල් එකේ ෂූට් පස්සේ ගිහිල්ලා ඉතින් මම කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරලා මම කිව්වා මම හරි ආසයි ඔබේ ඇඟටයි ඔබේ චිත්‍රපටය වල මම බලනවා මම හරි ආසයි ඇඟට මම මොකද මම ෆේස් කරනවා කියලා ඊට පස්සේ ඉතින් හරි සන්තෝෂයෙන් ඉතින් මම පොඩි අර බොක්ස් කැමරා එකක් ගෙනින් දුන්නා පින්තූරයක් ගන්න ගියා පින්තූරයක් ගන්න වෙලාව හම්බුනේ නැහැ මොකද මෙයා ගත්ත ඒ වෙලාව ෂූටින් වලට මට හරි දුකයි ඒ වගේ දෙයක් ඉතිහාසයේ තියෙනවා ඒ අතරතුරේ දැන් මෑත කාලේ එදා ඉතින් අසූ ගණන්වල ඔය චන්දන මහත්මයා මට කතා කරන්නේ හොලිවුඩ් ක්‍රූ එකක් ඇවිල්ලා ඉන්න ඇන්ඩ් ඉන්ටර්වයුව එක කියලා. ඒකට ගියාම ඉන්ටර්වයුව එකේදී ෆයිට් ඩිරෙක්ටර් ඉන්ටර්වයුව කරා ඊට පස්සේ ඉස්සලා ඩිරෙක්ටර් කොඩ්ලි එයාගේ මේ ඉන්ටර්වයුව එකෙන් පස්සේ එයාමයි මට කිව්වේ දැන් ෆයිට් ඩිරෙක්ටර් උඹගෙන කතා කරේ උඹට එයා සිලෙක්ට් වුණත් මට මගේ මේ චරිතය ගැන ප්‍රශ්න නැහැ මම උඹ සිලෙක්ට් කරලා ඉවරයි කියලා. ඊට පස්සේ දැන් මෙන්න යෝලික් වගේ ඉනවා බර්ම ස්කිනි මෙනියම කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ අවුරුදු 20කට පස්සේ බ්‍රැන්ඩර්ස් මං ඉස්සරහා ඉන්නවා ඇත්තටම ගත්තා මට හරි සන්තෝෂයි මට හිතා ගන්න බැරි වුණා පස්සේ මම කරපෑදී ඒ වෙලාවෙ මුකුත් කියන්නේ කියේ නැහැ ඉන්ටර්වයුව එක මම සිලෙක්ට් වුණා සීගේ කියලා චරිතය මට කරන්න උනේ කරන්න අපි දැන් නිව් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ ඉන්න නුවරේදී ඉන්න එනකොට දවසක් මේ අපි කට්ටිය කතා කරගෙන ටෝනි කැන්ඩෝල් මමම විඤ්ඤාය තුන අපි කට්ටිය කතා කරගෙන ඉන්නකොට එතන ආව බ්‍රැඩ්ලිස් ආවම ඉතිහාසය මතක් කරලා දුන්නා මම යව අපේ මතකද අවුරුදු 20 ක ඉස්සෙල්ලා මේ වගේ තැනක ඉඳල් කිසේදී මම මේ පිටුට ගන්න ආපම ඔබ එදා වෙලාව තිබුණා බෑ කියවන්නේ අද කොහොමද ඉතින් ඔබ සන්තෝෂයෙන් අද ඔබ මාත් එක්ක මේන් රෝල් කරනවා කියලා අන්නේ වගේ හොඳට ජීවිතේ අඳගෙන ලස්සන ඉතිහාස රටන්දර තියෙනවා මේ ඔව් ඒ තමයි අපි විශ්වාස කරන්නේ ලාංකික සටන් රංගන ශිල්පියෙකුගේ අභිමානය සහ ගරුත්වය සහ ඔහුගේ වටිනාකම. ඒත් එක්කම ඔබ දැනගන්න කැමතියි ඔබ මේසා විශාල ප්‍රමාණයක් සිංහල චිත්‍රපටවලට දායක වෙයි. විදේශීය චිත්‍රපටවලට කලින් සඳහන් කළා වගේ දායක වෙද්දී මොනවද මුණ දෙන්න සිදු වුණ පිළිසුණු අත්දැකීම් මා හිතන්නේ මේ ඉසේ ගෙස් ගන්න දෙයක් අත්දැකීම් ඇති. ඔව් මේ කීපයක් තියෙනවා මේ සමානෙකින් අතපය ගන්න යන ගණන් ගන්න බෑ මොකද ඒක සාමාන්‍ය සිද්ධියකින් ෆ්ලයිට් එක ගෙනව සතුන් නලියුට අමතක නැවෙන එකක් තමයි වෙන්නේ දැන් ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටෙන්සි බක් කියලා ෆිල්ම්යක් කරා මේක තොලේ ෆිල්ම් මෑන් ඩේවිඩ් කීත් තමයි ඩිරෙක්ට් කරේ ඒකෙදි එක දර්ශනය තිබුණා මේ ප්ලේන් එකකින් පයින් එකක් ඒ ප්ලේන් එකේ පයින් එකේදී ප්ලේන් එක යූස් කරේ නැහැ හෙලිකොප්ටර් එක යූස් කරේ ප්ලේන් එකේ ෆයිට් එක කරා ප්ලේන් එකේ ෆයිට් එක කරලා අර පයින සීන් එක කරේ හෙලිකොප්ටර් එකෙන් ඒක කරන්න යනකොට ඒගොල්ලෝ ඒ සීන් එක කරන්න ස්ටන්ට්මන් කෙනෙක් ඇමරිකන් ගේන්න ලෑස්ති වෙනවා මොකද ඒ ස්ටන්ට්මන්ලාගේ වෙන කෙනෙක් දාලා කරන්න බෑ මම චරිත කරන කෙනාට ස්ටන්ට් කරන්න බෑ ස්ටන්ට්මන් කෙනෙක් ගන්න ඕනේ ඒකලා යූනියන් කියන ඒ යූනියන් වලින් ඒ වගේ තාංජ දාලා තියෙනවා මොකද ඒගොල්ලන්ගේ පැවැත්ම දෙක හරි
ඊට පස්සේ ගේන්න හදනකොට චන්ද්‍රරත්න මෙන්නුම උඹට තව ගුණයක් දෙන්න මේ ළඟින් හොඳ ස්ටන්ට්මන් කින් තමයි උඹට මේ චරිතය කරන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඩේවිඩ් කින් මගෙන් ඇහුවා උඹට බලන්න මේක කරන් කියලා. මං කයිද මගේ ඇග්‍රීමන්ට් එකේ ඕක ලෑනේ. මට වෙනම කියනවා නම මම ඔක්කොම මඩ උසුළු දෙයක් කියලා. මට ඒක වෙනම සලකුවා. ඒක වෙනම හදන්නේ. අන්තිමේදී තංගලේ රන්නේ තමයි ඔය හෙලිකොප්ටර් පයිලට් සීන් එක කරේ ටිකක් ඉස්සෙල් අඩි 80ක් විතර උඩින් ඉඳලා තමයි ඒ පැන්නේ මේ අඩි 5ක විතර වතුර දෙන වතුර පොඩි පරාසයක් තියෙන එක රීජන පොඩි මාතරකද අතිශය දුෂ්කර ඉලවි හරියටයි කොහම හරි මම පයින් යවෙතන ආවි මම සමනමන් දෙයියන් බුදුන් අදහනවා ඊට කලින් දවසේ එයා මට වාහන දෙවරු දීලා තන අපේ ස්ටෑන්ඩ් වල ඔක්කොටම ගිහලා කතා කරන දේවල් බාරයක් වෙන්න කියලා හැමතත් අපි ඉතින් කට්ටේ ගියා ගිහලා ගිහලා පූජාවට තියලා ඉතින් බාර වෙලා කට්ටේ කාවඩේ නැටලා පිස්සක් දාලා ආවා ඇවිල්ලා පවදී මට ගානක තියුණා මේ වැඩේ ඇතරම ඉන්නලා ඉතින් හෙලිකොප්ටර් එකේ උඩට ගත්තා ගිහලා අර මේ සීන්ස් අර ෆයිට් කරනවා ඔක්කොම අර ඉල්ලලා දඟලනවා ඔක්කොම මේ සීන්ස් කරලා ඉල්ලලා පයින් සීන් එක ගෙනවට මේ හෙලිකොප්ටර් එක එක තැනක තියෙන්නේ නැහනේ කහපාට බැරල් එකක් දාලා ලනුව ගැට ගාලා ගලකින් තියලා තිබුණා වැටෙන්න ඕන ස්පොට් එක ඒක මනාපේරි කියලා පයිලට් කෙනෙක් හිටියේ එයාට තිබුණා කියලා මෙතන තමයි වැටෙන්න ඕන කියලා නමුත් මේ චොපර් එක හෙලිලා ෆයිට් එක ගෙනවට ඌලඟට ගිහිල්ලා ගිහලා තමයි බිමට වැටෙනවා තමයි පයින් සීන් එක ගෙනවට පැන්නා පැල්ලා බලනකොට වැදිච්ච වැදිල්ලට මම හිතුවා මම කකුල් නැහැ කියලා මම කොහොමද කකුල් මෙහෙම කරකවල බැලුවා ඇන්කල් එකේ තියනවාද කියලා ඒතරම් සැකයි ඒතරම් සැරින් වැදුණා නම් කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ පස්සේ මම පයින් යවිදගෙන ආවා ඩේවිගේ බෝට් එක දාලා දෙන මාව ගන්න ඒගොල්ලන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ මම පයින් යවිදගෙන ආවා අපි තු කොල්ලෝ සෙට් එක ඉතින් මාව වඩාගෙන උස්සගෙන ගියා කෑ ගහගෙන ඒක මොකද ඇත්තටම නත අපි ඔක්කොටම ලොකු ආඩම්බරයක් සරන් නළුවන්න මොකද මේ එතෙන්දී අර හොලිවුඩ් නළුවන්ට නොදෙවෙන විදියට වැඩ කරා කලින් කියන කිව්වාගේ ඔබේ අභිමානය සහ ඔබේ ජව සම්පන්න බව ඔබේ සන්නද්ධ බව මේ තිරේ පලාගෙන එවැනි අති දුෂ්කර සටන් ජවනිකා වලට මුහුණ දීම සහ ඒවා සාර්ථකව ඉටු කිරීම ඒ වගේම සුමිත්යි ඔබ දැන් මේ සහ දුෂ්කර කාර්යයක් කරන්නව ඔබ වැනි සටන් රංගන ශිල්පී සමාජ ඔබගේ ජීවිතේ බව ඔබ පරදුවට තබා තමයි මේ දර්ශනට ඉදිරිපත් වෙන්නේ ලංකාව වගේ රටකට මේ වගේ කුඩා කර්මාන්තයක් තියෙන රටකට ඔබ වැනි විශිෂ්ට ශිල්පීන්ට මේ ලැබෙන තැන ප්‍රමාණවත්ද දෙපැත්තටම කියන කරුණු තියෙනවා එක අතකින් මම මගේ පැත්තෙන් විතර බලලා ගියොත් ඉතින් මීට වඩා අපි ගැන බැලුවා නම් හොඳයි කියන තැන ඉන්න ඕනේ මේ අපි කවුරු නොදන්න පැත්තකින් ඒ කියන්නේ සා මම කියවට ගමන් නැද්ද කමක් නැහැ කිසිම ප්‍රශ්නයක් විරුද්ධ කතා කරන්න මෙහෙම කතා කරමු අපි දැන් චිත්‍රපටයක් තියෙනවා අපි ගමුගේ ඒක දැන් වීරයාගේ චරිතය අපි කියමු විජය කුමාරතුංගගේ කියලා වීරයාගේ චරිතය කරනවා විජය කුමාරතුංග එතකොට දැන් ඒක එක දර්ශනයක් තියෙනවා නැත්නම් ඒක චරිතයක් තියෙනවා අපි කාන්තාවකට බලහත්කාරකම් කරන්න හදනකොට අර වීරය ඇවිල්ලා මෙයාත් එක්ක ලොකු සටනක් දීලා අර කාන්තාව බේරගෙන යන එකක් තියෙනවා දැන් ඒක තමයි ඒ තියෙන චරිතය ඒ චරිතය කරන් දැන් මේ නිෂ්පාදක අධ්‍යක්ෂකයන් දැන් චරිත තෝරනකොට හරි දැන් මේක කිසිම විවාදයක් නැහැ මේන් රෝල් මේ දෙන්න මේ යාළුවා මේ නිලිය කියලා දෙනවා ඔහොම ඇවිල්ලා මේ කියන දුෂ්ටයාගේ චරිතය ගැන කතා කරනකොට කියන මෙයාට කවුද දැන් ඔව් මෙයාට හොඳයි මේ හීරොත් එක බලපුවා මේකට ගැලපෙන්න ආවලා තමයි හොඳ කියලා අයිඩියා කරනවා යෝජනා කරනවා අපි යමු ඒ කියන එක නම් යෝජනා කරනවා මෙයා නම් හොඳයි මේ වැඩේට කියලා ආයෙත් අපි ගිහලා එයාට කතා කරමු කියලා ඔන්න දැන් ඒ හොයාගෙන යනවා ඒ හොයාගෙන ගිහලා ඒ ආම්බල කියන මේ මාපි චිත්‍රපටයක් කරන්න යනවා ඒකේ එක චරිතය තියෙන මෙන්න මේ ටික තමයි කෙරෙන්න තියෙන්නේ කොහොමද මේ කෙරෙන්න ගණන් ඉලව වෙන්නේ එතකොට අහනවා මේ ස්ක්‍රිප්ට් එකේ දැන් ඕගොල්ලෝ මේ චරිතය සඳහා කොහොමද බජට් එක වෙන් කරලා තියෙන්නේ කියලා නෑ නෑ කමන්න අය කියන්නේ ඕගාන කියලා කියන දැන් ඊට පස්සේ එයා කියන මම සාමාන්‍යයෙන් මම ගාන මෙහෙමයි යන්නේ මගේ මම ගාන මෙහෙමයි අපි කියමු
ලක්ෂය කියන්නේ ලක්ෂය දෙන්න මම ඔය පොඩි ජාතියද නේද ලක්ෂය දෙන්න ලක්ෂය කරන්නේ ලක්ෂය කයෝ අපි ඩිජිටල් එකකට කඩු කරන්න බැරිද කියලා අහනවා ඒක කියනවානේ ඉතින් ඔක තර වැඩි නම් තමයි දායක කඩු කරන්න බාරු කරන කරමු මේ අයියේ මේ 80කට කරන්න කියලා කියනවා හරි බලමු දැන් අයිය අපි එහෙනම් දින දෙන්න එනවා මේ ස්ක්‍රිප්ට් එකත් අරගෙන එනවා දින දෙන්න කියනවා දැන් අපි ඉන්නවා දැන් ඒ ගාන යන ගම කාර්යයේ අරගෙන කතා වෙනවා මේ දැන් නිෂ්පාදකකින් කියන ඊට පස්සේ මේ නේද 80ක් අපි ඊට වඩා අඩුවට ගන්න ගමන් නේද ඉන්නවා බී ඉන්නවා වැඩේ ඉතින් බී චරම නැහැ ක්වොලිෆයිඩ් අනේ බීට කතා කරලා බලමු පොඩ්ඩක් කියනවා මොන දැන් බී හම්බෙන්නේ යනවා බී හම්බෙන්නේ කියලා බීගෙන් අහනවා මේ මේ චරිතයට ආවන තමයි ගතේ ඒව නමුත් ඒ මේ 60ක් ඉන්නවානේ අපිට 60ක් දෙන්න විදිහක් නැහැ ඒක මේ බැලුම් මුකුත් කරන්න වෙනවා මං කියේ එහෙම 60 කතාව කියලාත් නැහැ ඒ එතකොට 60ක් ඉන්නවා මොකද කරන්නේ අපිට ඊට වඩා අපි මේ කරන්න මුචේ ලොකු බජට් එකට යන්න බෑ කියලා අර අහිංසික දන්නේ නැහැනේ බියට ගිහින් හැර මම ඔය වැඩේ කරනවා 50 දෙන්නු කියනවා ඒක රාජ්‍ය විතරේ බෑ ඊට වඩා අදගෙන නේද කොහොමද ඒක ලෝකල් මේකරන්නේ එහෙමනේ හතලියකට හරි අමාරුයි කමන්නේ නැහැ කමන්නේ කියනවා කියන හරි අපි එනම් මේ ඇඩ්වාන්ස් එක උත්තරගෙන අපි එනවා හම්බෙයිද කියලා යනවා මේ ඔයාර මෙහෙම ඔලකින් මුටි කාලද හීරෝගෙන් මුටි කාල යන්නේ කියලා තියෙන්නේ එයා වුණේ අපි ඊට වඩා ටික කවුරුද අඩුවට ගමු කියලා ඊට පස්සේ යනවා සීනෝ යාගෙන සී ගාවට ගිහිල්ලා අහනවා එයාට ගිහින් කියනවා මේ මම බී ගාවට ගිහින් බී මෙච්චරක් කියලා 20ක් කියලා යනවා 20කට ඒක කරන්න බෑ ඒ අපි දෙච්චර බජට් එක වෙන් කරලා නැහැ ඔය කොහොමද ගන්න කියලා. ආ කවන්නේ මේ 10 දෙනෙක් මම කරන්නම් කියලා. මම කියන්නේ ඔන්න උතන නම මට තියෙන ගැටලු. සටන් ශිල්පයේ සහ ඒ සුදුසු රංගන ශිල්පියා පිළිබඳ හරි තක්සේරුවක් කරන්නේ නැතිකම තුලින් අව තක්සේරුව ලැබෙනවා. ලක්ෂයට තක්සේරු වෙච්ච අර දර්ශන ඒ චරිතේ ඒ සත්නසහ ඒ චරිතේ අන්තිම 10000 රයිස. මම කියන්නේ මේක වැරදි. මේ ක්‍රමයේ වැරදි මේක මට නෙවෙයි සටන් ශිල්පීන්ට අනාගතයේ බිහි වෙන ශිල්පීන්ට බව බලපානවා මෙන්න මේක මේ ක්‍රමයේ වෙනස් වෙනවා වෙනස් වෙනවා ඔව් පැහැදිලි මේ ක්‍රමයේ වෙනස් වෙනවා ඒ වගේම ඔබගේ තියෙනවා ඔබ වැනි මේ තමන්ගේ ලේය තමන්ගේ දහඩිය තමන්ගේ මේ ජීවිතය පව පරදුවට ගන්න සටන් ශිල්පීන් වෙනුවෙන් මෙන්න මේ දේ වේවි කියලා ඉතාම හොඳ යෝජනාවක් ඒකත් මේ අස්ථාවරයට කරන්න පුළුවන් ඔව් මේකයි මගේ යෝජනාව ඒවකට ඉඳලා මේ දක්වා ඉන්න සටන් ශිල්පීන් ඉන්නනේ අසනි වෙච්චයි ඉන්න වයවෘත වෙච්චයි ඉන්න තුවාල වෙලා නැත්නම් දැන් කරන්න බැරි අයත් ඉන්නවා පුළුවන් අයත් ඉන්නවා මේ වගේ චරිතය සඳහා නළුවෙක් කියන්නේ සරන් ශිල්පියෙක් තෝරා ගැනීමේදී මෙයා වඩා සුදුසුයි කියලා එයා තෝරා ගත්තාම එයාගෙන් ලැබෙන මුදල එයා ගත්තා ගියා ඉවරයි මම කියන්නේ එහෙම නෙවෙයි අපි මෙතෙන්දී හදා ගන්න ඕන ක්‍රමයක් චිත්‍රපට 20ක් අවුරුද්දේ කරනවා නම් ඒ චිත්‍රපට 20 සඳහා තෝරා ගන්න නළුවා යම්කිසි සංවිධානාත්මක විදිහට මේගොල්ලෝ එකහුව වෙලා ලෑස්ති කර ගන්න ඕනේ චිත්‍රපට ලැබුණාද එයාට එයා ඒ ලැබෙන තමන්ට ලැබෙන මුදලෙන් 10%ක් අර සංවිධානයට දෙන්න එතකොට චිත්‍රපට 20ක් කරනවා නම් ඒ වගේ 10%, 20%කින් මෙතන පෝෂණය වෙනවා 10%ක චිත්‍රපට 20කින් පෝෂණය වෙනවා එතකොට චිත්‍රපට ලැබිච්ච සහ නොලැබිච්ච අය පිළිබඳ ගැටලුවක් එන්නේ නැහැ මොකද ලැබිච්චයි ලැබිච්ච මුදලෙන් 10%ක් මෙතන දීලා තියෙනවා. එතකොට මේ දැන් නොලැබුණා කියන අසනේ වෙලාවේ වයවෘත වෙලාවේ ඒ නොලැබුණ අයට මේ 10%ව එක්කවෙ මුදලින් මෙතන 104,500 අපේක්ෂා කරන ලාභයක් එනවා. මේ සුමිතයි ඇත්තටම ඕක අපි පැහැදිලිව මේ සුබ සාධනෙ වෙනුවෙන් ඔබ මේ කරන යෝජනාව විතර අනංග යෝජනාවක් මට තිබෙන්නේ මේ ගැටලුව ඔබේ ඔබ තිබ්බ දැනුම් ප්‍රකාශයත් එක්ක මේ වෙලාවේ මදිකමක් තියෙන්නේ. නමුත් මේ මේ වේටසටහන මේ තිබෙන අපිට මේ වෙලාව කාල සීමාව ඔබේ මම තව මේ ගොඩක් දේවල් කතා කරන්න තිබුණත් මම පුංචි ප්‍රශ්නයක් අහන්න සිනමාටෙලි ටීවී කියන්නේ එක්තරා විදිහකට රැඩිකල් YouTube channel එකක්. දැන් අද ඔබතුමාට මේ ස්ථානට ආරාධනා කරෙත් මේ කණ්ඩායම යම් කිසි රැඩිකල් වෙනසක් කරන්න හදන නිසා මේ සිනමා ටෙලි ටීවී ගැන ඔබේ අදහස මොකක්ද මේ ගොඩ දෙයක් මට පුදුමත් හිතෙනවා මට මේ මේ වගේ මේක අභියෝගයක් මේකෙදි දැන් කොටෙම කියලා නම් මට උනත් මගේ අදහස් ප්‍රකාශ කරන්න හම්බ වුනේ ඔබතුමාලා නිසා මොකද මේ වගේ දැන් නිර්මාණය කරලා තියෙන නිසා මම ඒකෙදි මම ඇත්තටම සූපතනවා මේ වගේ වැහිලා තියෙන අදහස් එහෙම නැත්නම් ජනතා ගත වෙන්න ඕනේ සමාජ ගත විය යුතු කරුණු
මේ විදිහට ඉදිරිපත් කරන්න ඔබලා ගන්නා මේ උනන්දුව මම අගය කරනවා ඒ වගේම ස්තුති ප්‍රකාශ කරනවා මොකද හරි අගය කිරීමක් හරි වැටහීමක් ජනතාවට දෙන්න පුළුවන් මේකෙන් බොහොමත් ස්තුති සුමිතයි ඔබ වැනි ප්‍රබල විශිෂ්ට ශිල්පියෙකු මීට වඩා එකීමට ලක් වෙනුයි සහ මීට වඩා ගෞරවාදරයට පාත්‍ර වේවි කියා මා සිතනවා අපිට තියෙන මේ සුළු කාල සීමාව තුළද ඔබ සම්බිතාවත් රසවත් වූ වැදගත් සාකච්ඡාවක් කරන්න අපිට වාසනාවක් වරන් ලැබුණා ඉතින් නැවතත් දවසක ඔබ හමු වී බලාපොරොත්තු වෙමි අපි සුබ ප්‍රාර්ථනා කරන මේ සියලු කටයුතු අතිසාර්ථක වේවා කියා සහ දේරුවන් සරණේ ආශිර්වාදය රැකවන්නේ ඔබ සමග සමගාමීව සිටින කොමත් කුටි සුමිත් මුදන්නායක මහත්මයා ඔබට